මදනටම තෙරුවන් සරණය නම්ම බද්හය සුපිනතන පින්නත් ස්වාමින් වහසේ අප කරේ මහත් කරුණාවෙන්ම අදවසිදත් මැදිරි රඩම කළලා අපේ පින්නත්ස්වාමින්න් වහන්සේ පාදවන්දනාකොට නමස්කාරකොට මුලින්ම පිළිගනිපු පින්නත්ස්වාමින්න් වහස පැමැදිනාගේම නමස්කාරයවේවා පින්නොතට ාධනා කරනවා භාගිත වහන්සේ උදෙසා සුගන්දවත් මල් පූජාවන් සිදුකොට පින්නත්ස්වාමින් වහන්සේට දැහැත්වට්ටිය පූජා කොට මේ සදහම් දේශනාවන් වෙනුවෙන් ආරාධනා කරන්නට. නමෝබුද්ධය නමෝබුද්ධාය නමුලබුද්ධ නමෝබුද්ධ නමෝබුද්ධ පිනුත්‍ර අපපට තාරාධනා කරනවා මෙතැන් සිට නිර්ම ශ්‍රී සද්ධාර්ම ශ්‍රවණනය කරන්නට බෙන් කරගෙන පිනත් ස්වාමීින්න් වහන්සට අපි හැම දෙනාමක තිවි රාධනා කරමු අප කෙරේ මහත්කරුණාවෙන්ම මෙතැන් සිට ඒතුම නිර්මලූ ශ්‍රී සද්ධර්මය දශනා කරන්නට. අවසරයි පින්න ත්ස්වාමීින් වහන්ස. සාධූ සාධූ සාසාදසාසා හොඳයි මාත එක්කම නමස්කාරය කියලා තෙරුවන් සරණයමු. नमो तस्य भगवतो अर्हतु समबुद्ध नमो तस्य भगवतो अर्हतु सम संबुद्ध नमो तस् भगवतो अर्हतो संबुद्धस्य बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छमि द्वितीयं पि बुद्धं शरणं गच्छमि द्वितीयं पि धर्मं शरणं गच्छमि द्वितीयं पि सङ्घं शरणं गच्छामि तति अम्पि बुद्धं शरणं Tatiyam तति अम्पीधमं शरणं गच्छमि ततियं पि सङ्घं शरणं गच्छमि සාදුුසාදුුසාධු දැං කවුරුත් පාංචසීලය සමාදන් වෙන්න මම කිව්වා හම මේ විදිහට කියන්න. මම සතුන්මැරීමෙන් වැලකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැලකම නම්මෝ සිල්පදය සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැලකම නම්මූ සිල්පදය සමාදන් වෙමි බොරුකීමෙන් වැලකීම නම්මෝ සිල්පදය සමාදන්වෙමි මත් පැන්හා මද්‍රවව භාවිතයෙන් වැලකීම නම්මෝ සිල්පදය සමාදන්වෙමින් උතුම් තිසාරණ සහිතව. ම සමාදන්නුමිසීලය මේ ජීවිතයේ යහපත පිණිසද. පරලො සුගතිය පිණිසද අමාමහනිවන පිණිසම උපකාරවිවා සදුසාදුු සදුු මතක්කම කියන්න? නමස්කාරවීවා බුදුරරුවනට සෙමදා බුදුහිමි සරරණයාමි නම් අස්කාරවිවා දම්රුවනට, සෙමදාසදහම් සරනයමි නබස්කාරවීවා සංගරුවනට සෙමදාමහා සංග සරනයමි නම්මස්කාරවීවා නුරුවනට සැම්මදතිසාරන සරනයාමීසාදුසාදුසාු ප්‍රථමයෙන්ම අපිට මේ ධර්මය බොහෝම පැහැදිලි ලෙස පිරිසිදු ලෙස බොහො ආදරයෙන් කරුණාවෙන් කියල දුන්න අපේ ගුරුදේවෝත්තම කල්්‍යාන මිත්‍ර පින්වත් ලොකුස්වාමීන් වහන්සේට ඔබ අප හැම දෙනාගේ නමස්කාරය වේසාල්දසාදු ශ්‍රද්ධවන්ද වාසනාවන්ත පින්වතුනේ පතු අද මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට බොහොම කරුණාවෙන් දේශනා කරපු මේ ධර්මය ශ්‍රවනය කරන්න බුදුරජාණන් වහන්සේ තමයි අපිට අපේ ජීවිත සැබෑ ස්වභාවය ගැන කියලද දුරජාණන් වහස පහල වෙන්න කලිනුත් මේ ලෝකයේ මිනිස්සු ජීවත් වුණා ඒ මිනිස්සු මේ ජීවිතය ගෙන අවබෝධයෙන් යුතුවන මේ ජීව වුණේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ජීවත් වෙන විදිහටම ඉපදිලා සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදදිහටම ජීවත් වෙලා සාමාන්‍ය විදිටම මැරිලා ගිය ඕකතමයි ස්වභාවය නතු සාමාන්‍ය ලෝක ජීවත්ව වන මනුස්සේෙක්ගේ ජීවිතය ගෙවන්න එකොයි විදිහත ඔන්න ඉපදිනවානේ ඉපදුනාට පස්සෙ මෙහා ටිකටික ලොක වෙනු නේද ඊළඟට ඔන්න ටිකටික ලොකු වෙලා ඔන්න පුංචි කාලේ අපිෝ ඉස්කෝලේට යව් නේද ඊට පස් පුංචි කාලේ ඔන්න ස්කෝල ඉගනගත් ඊඟට න ටිටිකදැන් ලොකු වනවා. නේද සාමාන ජීවිතයකටනෙන ඔන්න ම මධ්‍ය වායිසි ජීවිතය තරුණ යිසි ජීවිතයක ෙවා. එතකොටා තිගන ගරනවා. නේද ඉගෙනගෙන මොකද කරන්න ඊට පස්සේ ඔන්න රස්සාාවක් කරන. රස්සාාවක් කරලා ඔන්න මොකද කරන්නේ සල්ලි හම්බ කරනවා ගේයක් හදනවා නේද ඊළඟට දරුමල්ලෝ හදනවා. සාද බැඳල දර්මල්ලු හදනවා නේද ඒවාස්සේ දරුවන්ගේ දරුවෝ බලාගන්නවා න ඒට පස්සේ ඔන්න ටික ටික වයිසට ගයාාට පස්සේ අන්තිමයට මරණයට පත්වෙනවා ඕක තමයි සාමාන්‍ය මනුස්සේගේ ජීවිත න තකට මේක ලෝක හැමදාම දකින්න තියනදී ලෝක හැමදාම් මිනිස්සුන්ගේ ජීවිතවල තිය ද බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ කියලදුන්නේ අපිට අපි මේ ගත කරන ජීවිතය තියෙන ඇත්ත කතාව. ගොඩක් ලෝකන මිනිස්සුන්ට මේ ජීවි වැඩ කරන්නේ කොහොමද අප අප ජීවිතයක් ලැබෙන්නේ කොහොමද අපි ජීවිත ගෙවන්නේ කොහොමද මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා අවබෝධයක් න ර පිටරටල මිනිස්සන් ගොල්ල කියන්නේ මැරුණට පස්සේ මෙතනින් එහට අය ජීවිතයක් නෑ නේද මෙතින් එහට අය ජීවිතයක් නෑ ඒ නිසාමකද කරන්නේ මේ ඔබට ලැබෙන ඔබට ලැබෙන ජීවත්වෙඩ ලැබෙන එම සහ පලවනි සහ අන්තිම අවස්ථාවම මේ ඉන්න ටිකේ කරන්න තින ඔප තමන්ට සතුට සතුට හිබවිදින්න තියෙන ඔක්කොම දේවල් කරන්න මොකද මේ ජීවිතය විතරයි ඔමට තියෙන්නේ කියන ති එතකට එහෙම හිතුවොත් අපි ඒකේ ලොකු බයහනක කමත් තියෙනවා මොකද එහෙම හිතන කෙනාට පින පව ගැන අවබෝධයක් එන්නේ නෑ හෞද නරක ගැන අවබෝධයක් එන්නේ නෑ ඇයි හොඳරත් නර්ග කරත් මේ ජීවිතය විත රයිති. නී ළඟ ජවිත ඇතිරෝ ෑ. එම් හොඳකරත් ප්‍රශ්නයන් නෑ නර්ගකරත් ප්‍රශ්නයන් නෑ කියලම සවිතන. නේද. එනිසා තමයි ගොඩක් බලන්න. මිනිස්සුන්ට අකුසල් කරන්න අයහපත් දෙවල් කරන්ද එයාලගේ හිත නැමෙන්නේ. මොක එයාලට මතකට මතකෙට එන්න හැ. එයාලා දන්නේ නෑ මේ ජීවිතයට පස්සෙත් තවජීවිතයක් අපිට තියෙනවා කියලා අපිට ආය ඉපදන්න වෙනවා කිය නද රැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහල වෙලා අපිට කියල දුන්න මේ ඔබට ලැබෙන පලවෙනි ජීවිතය නෙමේ මේ ඔබට ලැබෙන අන්තිම ජීවිතයත් නෙමේ කියලා ත අපි බදුරජාණන් වසි දේශනා කර අනමතගෝයම් भිවී සසාරෝ බාකෝටින පාය පින්වත් මහනින මේ ඉපදි ඉපදී මැරි මැරිීන ගමනී කෙලවරක් පනවඩ බුදුරජාණන් වහන්සිටව බැකිවෙන්න මෙතනයි පටන් ගත්තේ කියලා කියන්න බුදුරජාණන් වහන්සිට වත් ඉතාරම් දිරීර්ග සංසාරය එනම් අපි මේ එන්නේ සසරගමනක ඉදි මැරිමැරී යන ගමනක එන්නේ කියල කවුද කියල දන්නේ. ඒක කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පහළු වෙලා දේශනා කරා නැහැ මේ ඔබ එන්නේ දීර්ග සසර ගමනක ීර් සසරගමනක ඉපදි දි මැරි මැරි ඉපද ඉපදි මැරිමැරි මේන ගමනනි. මේන ගමනේ හොදට මතකතියාගන්න මේ අපි එන ගමනේ අපි සුන්දර විදිහට අප ගමනක් නෙමේක් හැමදාම සැපවිඳවිඳ අප ගමනක් නෙමේ පිවත. අපි මේ සසර ගමනේ ගොඩාක් වෙලාවට අපි ඉපදි ලතියෙන්නේ සතරාපායි ුදුජාණන් වහස දේශනා කළ උපන් සත්වයාගේ මහා ගෙදර වගේ කියලා සතරාපායි. කක්වගේද මහගෙදර වගේ මහ ගෙදර කියනකත් ඇැවගොල හැමෝට මහා ගෙදරක් තිර තර නේද පුංචි කාල හදිච වැඩිච්ච ෙදරක් තිේ න දොර අපි පංචි කාලය හිතන්න ොන්න දැන් අපි ගෙදරන්නවා. හොද ගෙදර ඉඳලා ඔන්න ඉස්කෝල ගිය න ස්කෝල ගිල් ඉස්කෝල ඇල්ලා ආක හහිට ගෙදරාවන න ඔන්න තරුණ කාලයාාව වැඩට ගියා. වැඩ අරල කොහේටදාව ආය ගෙදරාව නේද ඉලන්ට ඕුන අපි කොහැරි ගමනක් කියයනවා. කෙලහිතන් ගමන ගිහිල්ල කොහේ වෙන්න ලෝකෙ කොහේගියත් කොයි රටේ ගියත් ආය කැරකිල කොහෙ දෙෙන්නේ හෆව ගෙදරට එනවා නෙනේ ඔන්නඒවගේ තමයිකිව සතරාපාය උපන් සත්වයාගේ මේ සසර යන සත්වයාගේ ජීවිද හරියට පුංචි කාලෙකට මේකෙන ඔන්න මනුස්ස ලෝකෙටය නවා. පුංචි කාලෙකට මේකෙන යනවා දිවි ලෝකෙට. පුංචි කාලෙකට යනවා බ්‍රහ්ම ලෝකෙට දැි අපි බ්‍රහ්ම ලෝකට ඉපදිච්ච කට්ටියය හඳ සුද්ධවාස බ්‍රහ්ම ලෝකවල ඇරෙන්න්න අනි තැම දාලකම ඉපදිලදී. හඳ දිලෝකෙ ඉපදිච්චය අපි ි ලිට මේ වගේ තැන්වලට ගියාට ආයි කැර කියලා කොහේ ගියත් ගෙදර එනවාගේ ආයි කොහහිට දෙන්න සතරා පායටනවා එහනං දැ ජීවිතය අපේ වැඩිම හරි කාලයක් ගතවෙන්නේ කොහෙද එලියද ගෙද ගෙදරනේද. ඒවගේ තමයි සසරගමනෙත් වැඩිම කාලයක් ගත වෙලා තියෙන්නේ සතරා පාය තුළ. නිරයි ප්‍රේත ලෝකයේ සංලෝකි අසුරලෝක මෙන්න මේ කියන සතර අපපාය තුළ තමයි ජිහිවත්වවෙන්න වෙලාතිය තිරවාද ඒක කියල දුන්නේ බුදුරජාණන් වහන්සේ ඒ අපට පෙන්නුවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අනතුර ඔබට තියනවා මොකක්දද අනතුර සතර අපපායක තියෙන අනතුර දැන් අප ඉපදිලලා ඉන්න පින්වතුනි මනුස්ස ලෝක නේද මනුස්ස ෝක කියන්නේ සතරාපායට අයිති එකක් නෙමේ මනුස්ස ලෝකයට කියනවා සුගති ලෝකයක් කියලමති කියන්නේ සුගතිෝයක් ඇයි සුගති ලෝකයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මනුස්සලෝක ඉපදිච්ච කෙනාට ලැබෙන විශේෂ හැකියාවක් තමයි මේ හිත දියුණු කරන්න පුළුව ඒ හිට පලල් කරන්න පුළුව මනුස්ලෝක ඉපදිච්ච කෙනාට. තරද සතර අපපා ඉපදිච්ච කෙනෙකුට ඒ අවස්ථාව ලැබේ නෑපින්වද. තෙරනාාද තෙරිසං ලෝකයේ එපදුනා කෙළ හිතන්නක. තෙරිසං සත එෙක් වනාා කියන්න. බල්ලෙක් පෝසෙක් වගේ වනාා කියන්න. ඒ සතාගේ ජීවිතයේ ඒ සතාට දවසගවනකටේඒ සතාට කරන්න තින ලොක්කු මදේ මොදයා. කෑම ටිකක් හොයාගන්ඩ කොච්චර දුක් විදින්න ඕනෙද ඊඟට ඉන්න තැනක් හොයාගන්න කොච්චර දුකක් වෙදින්න ඕනෙද අනතුරුවලින් බේරෙන්න්න කොච්චර දුකක් වෙදින්න ඕනෙද. කොච්චර බයින් ඉන්න ඕද. නේද නැ අපි දකිනවුවන සමනල්ල ව ලස්න සතු? මල්වල වහලයින්නවා පියාබනවා කුරුල්ලො ඉන්න හරි ලස්සන අපට පේනව නේද අපිට ලස්සනට පෙවනට ඒ අයගේ ජීවිතවල ඒයි ගොඩාක් බයිවෙන්නේ ත ඔබට පේන්න පුළුවන් මලක වහලඉන්න ලස්සන සමනලේ හැබ ඒ සමල බයේ ඉන්නේ කොයි වෙලාවේ සතකොට ගොදුරක් වෙයිද කියන බයිගෙන්. අපට පේන හරි ලස්සනටන හරි ලස්සනය කිය නේද. දු ඒයි බයින් ඉන්නේ. එහෙම බයින් තැතිගැනීමෙන් ඊළඟට බඩගින්නේ පිපාසයෙන් ඉන්නකොට හිතක් දියුණු කරන්න පුළුවන්ද හිතක් දියුණ කරන්න බෑ. තිරිසන් ලෝක ඉප දුනාාම තියෙන ස්වභාවේ තමා අපේ හිත පටුවේනෝ අපේ හිත දියුණු කරන්න බෑ. අපේ ජීවිතය තියන ලොක්කුම ආසාාව අපේ ජීවිතය තියෙන ලොකුමදේ තමයි මොකදද කෑම ටිකක් හොයාගන්න එකයි තිරිසන් ලෝක බදුහම් අප ති වෙන දෙයක් කරන්න බෑ. දෙ බලන් මනුස්සලෝක ත් මනුසලෝකයේ ඉපදික්්ෂ කෙනෙකුට එදාවේල කණ්ඩ මුණහරි දෙයක් හම්මුණ ඒ කෑම ටිකක් කාලා ඒ කෙනට හිතක් දියුණු කරන්න පුළුවන් හැකියාව තියෙන. ල්පනා කරන්න පුළුවන් ශක්තියක් තියෙන. හොඳ නර්ක තේරුම් ගන්න පුළුවන් හැකියාවක්තියනවා අපට අපට යන්තුමට හරි හොඳ රක ගැන තේරුක් නැද තේරුමත්ති නොනි එහි නම් ඒකයි මේ ලෝකට කියන්නේ සුගති ලෝකයක් කිය හොඳ ලෝකයක් කියලා යහපත් උපතක් කියලා මේ උපත පංවතුන අපිට ලැබුුණේ නිකක් නෙමේ ුදුරජාණන් වන්ස දේශනා කරන මේ ඉපදීම කියන එක ඇතිවෙන්නේ ඉබේ නෙේ ති දැ මේ ඕගොල්ලො මේ මනස්සලෝක ඉපදුනේ ඉබේ පහල වෙලා ඉබේ නෙම තිද ඉපද කිය ඇතින්න හේතුව බුදුරජාණන් වවාන්ස දේශනා කළා භවපච්චයා ජාති ඉපදීම ඇතිවෙන්නේ භවය නිසා නි භවය නිසා මොකක්ද මේ භවය කියන්න මං ඔගොලන්ට මේ භවය කියන එක ගැන පොහෝම සරලොව කියල දෙන්නම් ගොඩ කට්ියට මේ භවය කියන ගැන ලොකු තේර්මක් නෑ තරනද එහෙන ගොන්න ඉප දෙන්නේ මොකක් නිසාද බුරජාස දේශන කරී භවය නිසා හරි භවපච්චයා ජාති භවය නිසා තමයි ඉපදීම ඇතිවේ මෙ භවය කියනක ගැන ඔන්නඔ වචන ගැන බුදුරජාණන් වහන්සේ විස්සර කරපු හරි ලස්සන දේශනාවත් තියෙනවා. ඒ දේශනාවෙන් කොටසත් පං ඔබට කියලා දෙන්න. මේ දේශනාව නම තමයි පටම භවසූත්‍රය භවය ගැන වදාළ පලවෙනි දේශනා. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ළංගට ආනන්ද ස්වාාවන් වහන්සේ ඇවිල්ලා නන්ද ස්වාමීණ අහසේ හනවා මේ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මේ භවය භවය කියලා හැමෝම කියනවා. භවය ගැන කතා වෙනවා. මොකද්ද භවය කියලා කියා. කියලා බුදුරජාණන් වහසකින් හැව. හොදේ. එතකට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහයට උත්තරදනවා. කොහොමද. කාමධාතු වේපක්කංච ආනන්ද කම්මන්නා භවිස්ස, අපිනුකෝ කාමභවෝ ප්ඥායේ තාති බුදුරජාණ වවාසි දේශනා කරනවා පින්වත් ආනන්ද කාමලෝකයේ විපාකදීම පිණිස කර්මයක් සකස් වෙලා නැත්නං කාම භවය කියලා දෙයක් තියෙනවාද කිය ඇහුව ද දැම්ක එක පාටම තේරෙන නෑ මංගෝක විස්තර කරලා දෙන්නම්. ඉස්සලා මතක තියාගන්න බුදුරජාන් වවාසිි දේශනා කරා භවවර්ග තුනක් තියෙනවා. කියති නෝද තුනක්තින පළවෙනිකට කියනවා කාම භවය කියලාකද කියන්නේ කාම භවය දෙවනිකට කියනවා රූප භවය කියලා මකද රූප භවය තුන්වෙනිකට කියනවා අරූප භවය කියලාකද අරූප භවය භවර්ග කියද තුනයි පළවෙනික කාම භවය දෙනි රූප භවය අරෝප භව ඔන්න බවවර්ගතුන් හද ඔන්න බුදුර ජාන්වාස දේශනා කරනවා කාම ලෝකෙ විපාක පිණිස කර්මයක් සකස්වෙන්නේ නැත්නම් කාම භවය කියල දෙයක් පැනවෙන්නේ නැහැකිනවා ද කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන මොකක් න පළවෙෙන එක කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා කියලා කියන්නේ කර්මය කියල යනම කක්ද. අපි චේතනාවක් පහල කරලා කරදි. ගල හතින චේතනාහාහම් භික්කවීමද. කම්මං වධාම. චේතනාවක් පහල කරලා අපි මොනහර දෙයක් කියනවද. කරනවද හිතනවද එකට කියනවක් කර්මය කියලා. ති චේතයිත්වා කම්මංකරෝති කායින වාජාය වනසා. නද මුටිගල්ට ද ගොඩක් ට. කද චේතන හම්්භික්කවේ කම්මං වදාමිටික විතුරින් දන් ඉඩ පසතිනවා චේත ඉත්වා කම්මංකරෝති කායන වාචාය මනසා. එක කියන්නේ චේතනාවක් පහල කරලා. සරලවකි වෝත් හිතල තමයි සිතුවෙලි පහළ කරල තහමයිහි කර්මයක් කරන්නේ අපි. කායන වාචායි කයනුවියි. අපි සරීරයනුයි වාචනනයි මනසින් හිතනයි. හදේ. දැම් බලන්න. ගොල්ල මේ ධර්ම දේශනාව හන්ඩ මෙහිට්ටාාවන නේද උදේ නැකිටලා දැ මෙහිට එන්ඩ ඕනේ කියලා හිතුව නැද්ද. හිව නේ උදේම නැගල හිතද දැන් ධර්ම දේශනාව හන්නයන්න තිනවා කිය හිතවන නද. ඒ හිතල නේද නැගිට්ටේ. ඒ ක්‍රියාව කරේ මකක් කරලාද හිතලා හිතන් නැතව පුළුවන්ද ඉතන්න කොන්න ඕක අමතක වුණ කියලාද පාටම අමතකුණ අද බනහන්ඩ තියනවා කියලා අද ධර්ම දේශනාවත් තිීන කිය අමතකුණ දෙ මොකද වෙන් දැන් එනවද අමතකුණු එවින්න එ ඒ චේතනාව පහල වනේ නැත්තා මේ ක්‍රියාව කරනුවාද ක්‍රියාව කරන්නේ නේද ඒළඟට හිතන්නකු මෙහෙම ඔන්න අපිට කවරවර්ර ඇවිල්ල බනිනෝ හොදේ? යිනකට අපේ හිතට ඇහිත ඇතිවන්න මක්ද තරහ ඇතිරවානේ ේ තරහ ඇතිවෙල්ලා අපි හිතන ඔන්න දැම්බව මෙට බනින්න ඕනිකල නේද දැන්වයි බනින වචන ටිකක් තීරණි ඔය බනින වචනටික ඉසෙල්ලාම එන්න කොහෙට්ද හිතට නේද හිතට ඇවිල ලස්සන්ට එක පිළිවට සකස් කරලා නේද නේද හිතරී දෙෙන විදිට සකස් කරලා අපි කියනවා. චේතනාවක් පහළ කරලා නේද අපි කතා කර නතවචන දැම මේ ධර්ම දේශනාව දේශනා කරගෙන යනුවන් මංම කියෙන් හැම වචනයක් ගානිම මගේ හිත කොහමද වැඩ කර සිතුවිලිවලින් වැඩ කරලා හිතලා චේතනාවක් පහල කරලාත මම කියා ඊළඟෙට ඔන්න හිතන්නකු අපිට කවරය වෙල බනිනකොට නැතන් අපිට කරර්දරයක් කරපු හාම අපේ හිතේ ඇතිවෙනව තරහක් කියන එක. තරහා ඇතිවෙන්නේ මොනවයින්ද සිටවලි වලින්නේද හිතන්නක මෙෙ ඔන්න කවුරට ඇවිල්ල බනිනකොට අපි තරහාගන්න නැතුව අපි ඉවසනෝ. අනන් තරහා ගණ්ඩ ඔන්නන්නේ මොකට දමන් තරහාගන්නව නිසුත්ක වැඩක් නෑන. කියලාි ඉවසනෝ අපි තරහ ගන්න ඇතුව ඉන්න. නැද? දැන්ගර තරහට අදාළ සිතුවිලි අපි හිතුවෙනෑන. දැන් තරහා ඇති වෙනවා තරහ නෑ. නේද. එනම් තරහ කියන ඇති වෙන්නත්. ඒකට අදාළ සිතුවිලි වලින්. ඔන්න ඔ සිතුවිලි පහළ කරනවාට කියනවමකක්ද චේතනාව කියල. තෙඩද චේතනාව තමයිම කක්ද කිව බුදුරජයන් වසේ. කර්මය කියන්න. නේද. දැන් අපි. මේ ජීවිතය ඉන්න කොට දැම් මේ ජීවිතය ගෙෙනවන දැන් අපි කතා කරනවා කියනවා දේවල් නේද ඊළඟට අපි කෑම කනව අපි විවිධදේවල් හිතනවා නේද විධ දෙවල් කරනවා මේ හැමෝ දෙයක්ම කරන්නේ සිතුවිලි පහල කරලාද නැත්තං ඉබේව සිතුවිලි පහල කරල කර නේද සිතුවිලි පහල කරලා යමක් කරනකොට ඒකට කර්මය සකස් වෙනවා හඳ දැන් තේරුුණාද තේරුුණා. කර්මයේ තියෙන සවබභාවේ මකරද පින්වතු. කර්මයේ තියන ස්වබභාවේ තමයි කර්මයක් සිද්ධ වුණොත් ඒකට විපාකයක් සකස් වෙනවා. කද වෙන්නේ විපාකයක් සකස් වෙනවා. එක කියන්නේ ඒකට තව ප්‍රතිඵාලයක් ඉදිරියේදි ලැබෙනවා අපිට. හඳේ බුදුරජාණන් වස දේශනා කර කල්්‍යාන කාරී කල්්‍යානම් කාරී ජපාපක යහපත් දෙයක් කරොත් යහපත් විපාක ලැබෙනවා අයහපත් දෙයක් කරොත් අයහපත් විපාක ලැබෙනවා ඔකතම කර්මය ස්වභාවය හොඳ දැන් අපි මේ ජීවිතය ගතකනු ගොඩාක් තේවල් කරනවා කියනවා නද මේ හැම දෙකම මොකක් දෙකතු වෙන්නේ කර්මය එකතුවෙන කර්මය එකතු වෙන්න එකතු වෙන්න ඒකට තියෙන විපාකවිඳින්නත් විපාකටිකත් එකතු වෙනවා. නේද ඒක විපාක විඳින්න වෙන්නේ කොහෙද. මේ ජීවිතය ය කොහැරි ඉපදිල නේ ෝක පාකටික විදින්න වෙන්නේ. නේද විපාක විඳින්ද වෙන්නේ එක්ක මේ ජීවිතය එක්ක යි ලඟල ඒළඟ ජීවිතයක්. නේද? එතකොට අපි මේ ජීවිතේ කරන දේවල් නිසා කියන දේවල් නිසා හිතන දේවල් නිසා විපාක විදින්න ඔන්න කර්ම සකස් වෙනවා තිද ඒකට කියනවා කාමධාතුවයේ විපාකවිඳීම පිණිස කර්ම සකස් වෙනවා කිය හදේ කාමදාාත්තුුව කියන මොකත් කාම ලෝකය කියන්න කාමලෝකයේ කිය ්‍යාමලෝකය එක කොලාහක් තියෙනවා කියවෙනවද එොහ කාම ලෝකය කිය කියන්නේමී ලෝක තියෙනවන්නේ කාමනය කලකන් මේ අපිට ඇහැට පේන ප්‍රියමනාප දේවල් සද කනට ඇහැන ප්‍රියමනාප සද්ද ේද නාසට දැරන ප්‍රියමනාප සතුටු හිතන ගඳ සුවඳ. මේ හැම දෙයක්ම තීරවට අපි මේ දේවල් එක්න මේ දෙකතු වෙලායින්න. නද. අපි කැමති ඇද ලස්සන් රූප බලන්න කැමති. කැමති ඇද ලස්සන හිත සතුරෙන සද්දහන් කැමතිී නේද එන්න අපි මුළල ජීවිතයම ගත කරන්න මේ කත්ක එක වෙලාන්නේ ඔකට කිය කාමලෝකය කියලා එහෙම ජීවතනයියටක කාමලෝකේ ඉන්න අ කිය ද එ මේ මනුස ලෝක කියනුව හදද කාමලෝකය සරපය ග සතුර අපා ඉන්න සත්්‍යත් මොකද කරන්න යාල තාසයි ප්‍රිය මන අප රූප සබ්ද ගන්ධ රස පහස විඳී ඒකත් එකතු වෙලායි. එනං ඔන්න සතරාපාය කාමලෝකට අයිති දැගිතකට කියද කාමලෝක පහයි සතරාපායි මනුස්සලෝක ඊළට තින විව්‍යලෝක හයක් කියද දියලෝක හයක් තියනවා චාතුම් මහාරාජිකේ තාවතින්සේ යාමය තුසිතේ නිර්මානරාති පරණින්මිත වස්ද ඔන්නඔ කියන්න හය මෝකට අයිත්ති දිවලෝක හය හඳේ ඔන්න ඕකට කියන කාම ලෝකය කියලා සතරපායත් ඒනඟට මනුස්ස ලෝක දිවලෝක හය. ඔන්නෝයේ කාමලෝකයේ ඉපදිලා තෙරනද දිවලෝකවලයි මනුස්සලෝකයේ සතර ඉපදිලා විපාකවිදි නෝන අපිද නේද අපි කරපු කර්මයන්ග විපාකවිදි නෝනෙ ඒක විපාක විදින්න කර්ම සකස් වෙනවාට කියනවා කාමලෝකයේ විපාක වනිද කර්ම සකස් වෙනවා කිය ඕකට තමයි කියන්නේ මොකක්ද කාම භවය කියලා තර කාමලෝක පැවැත්ම කාමලෝකයේ විපාක වින්ද කර්ම සකස් වෙනවා කියන න දැන්ගො අද බනහනුවන් නද දැ ඔබේ ජීවිතයටට කරර්ම සකස් වන්නද බහන්ට කර්මය සකස් වෙනනේ එතකොට මේ කර්මය සකස් වෙන කොට ඒක විපාකයකුත් සකස්වරෝනි නේද ඒ විපාග හොදරිකාක්ද නරකයක යපත් විපාකය ඒක විපාක දෙන්නේ මොන ලෝකෙද කාම ලෝකම තමා තෙන පිනේ විපාකය ලැබෙන්නේ මේ කාමලෝකේ හඳරමතකතියාගන්න. එහනංග ඊළග ජීවිතයක ඔබට දැම්මි ධර්මස්ත්‍රවනය කරලා ඊළඟ ලබ දන් දෙන්නවා සිල් රකිනවා මේ දීවල්ලල විපාක ලැබෙන්නේ මේ කාමලෝක ඉපදදු නොත් තෙරෙන දිවලෝක වවෙන්න පුළන් මනුසු ෝක වන්න පුළන් ඉපදනුවොත් තමංගි ජීවිතයට පහසුව සැපය පිණිස විපාක ලැබෙනවා තිෙක්නාද කර්මකස් ඒක විපාක ලැබෙන්න්නනම් මොකද වෙන්න ඕනේ. කොහැයාරි ඉපදෙන්න්නඕනි නේද ඉප දෙන්න තු විපාක ලබෙන ප ඇතු විපාක ලබන්නේ. ඒහනම් මේ විපාකය ලැබන්න කොහැරි ඉපදන්න ඕනෙන නේද ඇතකොට එම් භවය කියන එක අපි කර්ම සකස් කරනකොට ඉපදීම කියනක ඔන්න හැදනෝ මේක විපාකටික ලැබෙන්න්න. හද ඊළට බුදුරජාණන් වස් දේශනා කරනවා? ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විஞ්ඥානන් බීජං තන්හා සිනේ හෝ ආනන්ද කර්මය හරියට කුඹුරක් වගේ. කර්මය හරිටම කදද කුඹුරක් වගේ. විஞ්ඥානම් බීජං අපේ විඤ්ඥානය කියන එක හරියට බීජයක් වගේ කියන. හිතන්නකෝ වටයක් කියලා බිත්තර වීටයක් කිය තන්හා සිනේ හෝ තන්හාාව කියලා කියන්නේ වතුරවාගේ කියවා. හද කරමය කියලා කියන කද කියලලා බුදුර ජනා දේශන කර මක් වගේද කුම්ඹූරක් වගේ හද දැන්ු හදනකොට කුඹරක් ගොවී කදනට මොකද කරන්නේ වතුර තියලා මඩ තියලා කුඹර පොහොර ගහලා කුම්ර බිමහදනවා නේද ලස්සනට නීරවල් කොටල්ලා ලස්සට බිමහදනවවා. එහෙම හදලා හරියට කුඹුර සාරවත්ව තිබුණුත් නේද අ වීඇටේ පැලකරපු හම එක පැළවන්න න එතුකට දැම්ම කු අර බීජය පැළවඩනම් කුඹරක් තියන්න ඕනි නේද. අපි මේ කර්මය කර කර මේ මොකද අප මේ කරන්නේ කර හදනය එක කරන්න තර ඊළඟ ජීවිතය පැළවෙන්න කුඹුර හදන එක අපි මේ කරන්නේ තෙරුලා නේද අපි මේ කරන්න අප බාන හාන වෙන්න පුළුවන් අපද ජීවිතය කරන හැමදෙන් වෙන්න පුළුව මේ හැමදයකම අපි කරන්නේ කුම්ඹුරකාදනෙක ද ඊලටමකදන්න ඕන්න දැ මේ ජීවිතය මරණය මත්තේ මැරුණට පස්සේ අපේ විඤ්ඥානය නේද? විඤ්ඥානයේ පැළවෙනවා අර කුඹුරේ අපි හදපු කුම්රේ පැලවෙනෝ. කර්මය සකස් කරලා එක විපාග විඳන්න විදිහට ලස්සට ගාට කුඹුර සකස් කළ දිබ මේ පැළවෙන. හොදේ මේ විඤ්ඥානයේ තියෙනවා පැලවෙන ස්වභාවයකු. තිරද විඤ්ඥානය තියනවා මකදද පැලවෙන ස්වභාවයක් ඒ එක විපාකවිඳ ඉන්න මවකුසක පිලිසිඳ ගන්න ස්වභාවයක් තියනොමකි. හෝ වෙන වෙන උපතක් ලැබෙන ස්වභාවයක් තියනොමේ විඤ්ඥානය. හිතන්ඩොක ඔන්න කුඹුර ලස්සනට තියනු කුම්ුර හොඳට හදල තියනවා. හැබැයි මේ බිත්තරවී ඇට කුණු වෙලා දැන් පැළවෙනෝන්. දැන් පැළවෙන්න නේද. එනි සයි බුදුරජාණන් අසසි දේශනා කරේවි රහතන් වහන්සේ මොක දකරන්න. මේ විඤ්ඥානය පැළවෙන ස්වභාවේ නැති කරලදාන තෙකීනබීජා අවිරුල් හිච්චන්ද නිබ්බන්ති දීරා යථාය පදීපු බුදුරජාණ දේශනා කරා රහතන් වහන්සේගේ ස්වභාව තමයි රහතන් වහන්සේගේ විඥානය ස්භාවය තමයි ඒ අර පැළවෙන ස්වභාවේ නැවත උපතක් කරා යන ස්වභාවේ නෑ නද. න පතක්ර යන සභාව නැති විඤ්ඥානය පැලව නොද න ඒනිසා තමයි ඒ පැලවෙන්නේ නැහැ එක වැඩ නෑ ඒ නිසා එකක නැති ලා ය නිබ්බන්ති දිහිරා යතාාය පදීපු හරියට පහනක් නිමිලා යනවා වගේ උහන්සේ පෙරිනිිවී යනෝ තෙරනද ඔන්න ඔහම තමයි පංවතුනි අපි ඉප දෙන්නේ නේද ඉපදීම ඇතිවන්න මොක් නිසාද කර්මය කරන්න නිසා නද චේතනා පහල කරලා අපි කරන කර්මය නිසා ඒ විපාක විඳන්න භවය සකස් වෙන භවය කියලා කියන්නේ මේ පැවත්ම අපි මේ පවතින්නේ අනුසේදී අප පවතින්න ජීවිත ජීවිතය පැවත්වගෙන යන්නේ ඒට කියන පැවත්ම කිය භව නැත්ති කියලා කිය නැති කියන්නේ නැත්ති කියලා කියන්නේ පින්වත්න නිරායාන කිය ගෙවල් හදනකොට තියෙනවන්නේ නැතියක් තියෙනවා කියලා කිය නොන නැත්තියක් තියන්නේ ට ඊළගට බිත්තිය ඊළඟට ඒට සම්බන්ධ කරලා එකතු කරගෙන යන්ඩන නැත්තිය කියලා කියන්නේ එකට භවය කියන්නේ තන්නේ වගේ භවය කියන්නේ මේ ජීවිතයේ අවසන් වන්නකොට ඊළංග ජීවිතයකට මේක සම්බන්ධවෙන්න තියන නැත්තියක් වගේ එකතු වෙලා ඊළඟ ජීවිතය එ එක එකතු වෙලා ය තිෙ ඒකට සම්බන්ධ වෙන්න නැති අත්තිෙනවා කියලා කියන්නේ අපි ඒකට සම්බන්ධ වෙන්න කර්මටිකක් කරලා තියෙන මේ ජීවිතය හොඳ නරකටිකක් කරලා තියෙන ඒටිකේ විපාක දෙෙන් අපි ඊළඟට ඉප දෙන්නවා සා ඉපදීපද යනු ඔන්න කතාව මේක පෙන්වතුට බුදු කෙනෙකොට ඇරන්න වෙන කිසිම කෙනෙකුට මේකේ ස්වභාවය ගැන තේරුම් ගන්න බෑ තේරුම් කරලා දෙන්න බෑ. ඇගට හරි පුදුමයි බලන්න බුදුරජාණන් වහන්සේ වෙන්න කාගන්වත් උදව්වක් නැතුව. වෙන කිසිම කෙනෙග උදව්වක් නැතුව මේක තනියම අවබෝධ කරා කියන එක පුදුම නැද්ද දැන් අපිට කවුරුහරි කියල දීලත් මේක තේරුම් ගන්න කොච්චර වහන්සේවෙන්න කරුහරි කෙනෙක් කියල දුන්න මේක තේරුම් ගන්න මහන්සවෙල්ලෝ කල්පනා කරන්නු බුදුරජාණන් වහන්සේට කියල දෙන්න කවරු හිේට බුදුරජාණ මෙහෙමයි මෙහෙමයි මාර්ගය වඩන්න මෙිහෙමයි භාවනා කරන්නේ මෙහෙමයි ප්‍රඥාවපදවගන්න කිසි මදයක් කියල දෙන්න හිටේනෑ බුදුරජාණන් වහන්සේ එක තනයම අවබෝධ කරේ තර ඊළඟට බලන්න තිබ කැපවීම ැට හිතෙන පුළුව එක පාටම බුදු කෙනෙක් මේබේ ඇවිල්ල බුද්ධත්වයට පත්වනා කියර සම්මා සම්බුද්ධත්වයට මේ ධර්මය තියන මොන්නම මාර්ග පලයකට වුණ කිසිිම හැම දේටම මහන්සේ කැප ජීවිතය පරිත්‍යා කරන්න බුදුරජාණන් වහසේ මේ දේට මහසුවනේ අවුරදු කිය අවුදු හයක් මහන්සි වනා කියලන අපිකය න සම්මා සබුද්ධති වෙනුවෙන් දුක්විද අවුදුහයක් නේද දස්ර ක්‍රිය කරන්න අවුරුදු හයක් විතරක් නෙවේ පිත්න නකට කැපවුණ සාරා සංකයේ කල්ප ලක්ෂයක් මේකට පෙරුම් පර පිරුම් පිරුුණ කියලපුකද කරන්නේ පිරුම්පුරනවා කියල කරන්නේ මේ ධර්මය අවබෝධ කරන්න මහන්සිගන්නේෙ අවශ්‍ය ගුණධර්මටිකයට අවශ්‍ය පින කුසලයකන එක පුරුදුකරනය ති දැ බෝසතාහනන් වහන්සට තිබුණන නැද්ද. ඔගුල අහලතිනොන සුමේද තාපසය වෙලා ඉන්න කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා බිම වැතිරිලා උහන්සේ වැඩිය කියලා දීපංකර ුදු පාදමෝලේ නේද එසකොට උන්වහසට තිබු නැද දීපංකර බුදුරජාණ වහසක ධර්මයයාහ රහත්වෙන් ොළුවන්කන තිබුණා නේ හැබැ උහස්සේගේ ඉලක්ක වුණේ සම්මා සම්බුද්ධත්වය. ඒ වෙනුවෙන් මහන්සසි වුණ ජීවිතයේ දන්දෙන්ඩ වුණ නේද අතපය දන්දෙන්න්න වුුණ ලේ දන්දෙන්්ඩ වුණ හිස දන්දෙන්ඩ වුණ තමන්ගේ දරුව ආදරනයේ දරුව දන්දෙන්ඩ වුණ බිරිඳ දන්දෙන්ඩ වුුණ. රාජ්‍ය දන්දෙන්ඩ වුණ අතහැරීම් කරම්ඩ වුණ එහෙන මේ කරන දෙවල් කිස්සි මදයා මහන්සයකින් තොරව ලැවෙන්නේ . දැන් හිත පොල ඔටත් අනේඉති ච්චර වහන්සේ අපිට පුළුවන්ද. න. හොඳයි මහන්සේම අමාරුව කියලා මහන්සසිෙන් නැතුව ඉන්න ඕකට ධර්මය පුරුදු කරන්න ඇතු ධර්මය විමසනිය නැතුව ප්‍රශ්නික්ෂ දෙෙන වොද ප්‍රශ්නික්ෂ දෙන්නේ. න බනය හුව කියලා ප්‍රශ්නිෂ දෙනවද ප්‍රශ්නස දෙන්නේ නෑ. ම් මහන්සි වෙන්න ඕනේ තමන්ම මහන්සි වෙන්න ඕන මේක ධර්මය තමන් විමසන්න අවබෝධ කරගන්න තේරුම් කරගන්න තමන් ජීවිතයට ගලපගන්න එහෙමනොත් තමයි ධර්මය අපේ දෙයක් වෙන්න පිවතනි එම නැත්තන් ධර්මය පොත්වලති නේද දැන්කාලේ ධර්මයතයන් ගොයද පොත්වලනි අපි වෙනම් පැත්තක ඉන්නවා ධර්මයකිලති කියන දේ තින්ව පොත්වලද නැත්තං හදවෙතේද හදවෙ තමන්ගේ ජීවිතේ ධර්මය කියනදේ තියෙන් ඕන තමන් කරන ක්‍රියාවන් තුළ. තමන් අතා කරන වචන තුළ තමන් කීතන සේතුවෙලි තුළ ධර්මය කියනදේ . එනිසා මෙන්න මේ කියන දේවල්ල හොඳට විමසන්න. හොඳට ඉගෙන ගන්න බුදුරජාණන් වහසක ධර්මය. ධර්මය ඉගෙන ගන්නකොට විමසනකොට තමයි තේරෙන්නේ. රජාණන් වහන්සේ දේශනා කරපු දේ පරණ අවුරුදු දෙදස් පන්සේ ගානක් දෙදා සයිසේ ගාන පරණ එකක් නෙම කියලා. ර ධර්ම ඉගෙනගන්න උට තේරෙනවා. මේ ධර්මය බුරජානස දේශනා කරපු දේවල් ටික හැමම දාටම වලංගුවයි. හැම කෙනෙකොටම වලංගුවයි. එනිසා ධර්මය පුර්දු කරගන්න නේද. මේ ඉපදීම කියන එක, ජා දේශනා කරා පින්වත් මහනින මේ ඉපදීම කියන එක නැති කරන්න පුළුවන් දුරු කරන්න පුළුවන් නිදහස් වෙන්න පුළුවන්. අකුසලේ කියනෙ එක දුරු කරන්න පුළුව කරන්න පුළුවන් හින්දයි බුදුරජාණනාස දේශනා කරන්නේ අකුසලේ දුරුකරන්න කියලා තෙක්න බැරින කාවදාවත් බදුජානාශසි දේශනා කරනවාද නඒ නිසා මේ අපිට අපි හැමෝට මේ කරන්න පුළුවන් අපි හැමූ එකකට මහන්ස වේෙනවා. එස අද මේ ප්‍රැස්කරගන්න සියලූම් පුුණිධර්මයන් මේ පින්මතුන්ට උතුම් චතුරාරි සතේ ධර්මය අවබෝධය පිණිසම හේතුවාසනාවේ බා අපි පුුණ්‍යාන මෝදනාව සිදදු කරමු. අද දවසේදී සද්ධර්මවර්ෂා සදහම් දේශනාව සඳහා විකාශණ දායකත්වේ දරන්නේ. බණ්ඩාරගම රමුඛණ මුදිතා නිවසේ පදිංචිව සිට මීට වස්සරකට පෙරමිය පරලොවගිය. හේනාදේර ආරච්චගේ චන්ද්‍රාවතී පෙරේරා මෑණියන්ට පින් අනුමෝදන්කිරීම පිණිස. ඕස්ට්‍රේලියාවේ පදිංචි මහාර්විල්ලෝරාගේ රංචිත් පෙරරා ඇමරිකාබේ පදිංචි මහාචාරවිල්ලෝරගේ රදනා පෙරේරා, පියසරි පෙරේරා වෛද චිත්‍රරාංගනී වෛද දීපති. රෝහහිණ යනදූ දරුවන් සහ මමුුණපුුරු මිනිබිරියන් ඇතුළු පින්වත් පිරිස විසිල්. රැස්කරගන්නට එදන සියලූම් පුුණනිධර්මයන් ප්‍රමයෙන් මනමෝදන් කරමු සීලු දෙවියන්ට සීලු දෙවියෝ මේ පින් සතුටින් අනු මෝදන් වෙත්වා දෙවියෝ දෙව්‍ය අසි සුරින් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය මේ පින්වතුන් සියලූම දෙෙනනා හට සලසාධෙත්වා. දෙවියන්ට තුතුම් චතුරාර් සතු ධර්මය අවබෝධ කරගැනීම. වාසනාව උදා වෙත්වා කල කෞු සා්‍යයන්. කරගන්න එදුන සියලූම් පොනිධර්මයන් අනමෝධන් කරම් ගුරුදේෝත්තම කල්්‍යයානමිත්‍ර පින්න්නොත් ලොකුස්වාමීන් වහන්සේට මේ පුණ්ඥාන මෝදනාවෙන් අපගේ පින්වත් ගුරු දෙමින්ඳුන් නිදුක්වේවා නීරෝගිවේවා සුව පත්වේවා චිරජීවනය ලබත්වා පිනොත් ලොකුස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා කියල කවුරුසාද කියන්න. රැස්කරගන්නට එෙදුන සියලූම් පොනිධර්මයන් අප අනමෝදන් කරමු පරලෝගයේ ඥාතීන්ට බන්ඩාරගම රමුඛන මුදිතා නිවසේ පදිංචිව සිට්ට දෙදස් විසි දෙකේ ජුනි මස හත් වන දින එනම් මීට වසරකට පෙර අනු නමවියහිදිීමිය පරලෝගීයේ හෙනදීර ආරච්චිගේ චන්ද්‍රාවති පෙරරා මෑනියන්ට මේ පින් අනු මෝදන් වෙත්වා ඒ පින්න්නොත් මෑනියන් තුොරුවණ අනන්ත ගුණාන භාවයෙන් නිදුක්වේවා නීරෝගි වේවා සුවපත්වේවා පරල ෝජීවිතය සුවපත්වේවා සැපවත්වේවා වහ වහා සසරදුකින් හත්මි දෙෙත්වා කියල කෞරුසාදු කිය කියන්න ්‍රැස් කරගනට එනසීලූම් පුණනිදර්වයන් අනමෝදන් කරම් මේ පරලෝගිය විල්ලෝරගේ සානිස් පෙරේා විල්ලෝරගේ ජයිසේන පෙරේරා විල්ලෝරගේ චන්ද්‍රදාස පෙරේරා කටුවාවලගේ මයි නෝනා නවුල්ලගේ ජයසිරි පෙරේරා M නන්ධාවති පිරිස්, ගල්කිස්සේ විසූ M ජයලත් පෙරේර, M ලිවරිස් පරිස් D ක්‍රියන්ශයා P දසිල්වා සුමනදීර ගුණසිංහ දේවිත් කනවාරත්න මහතා සහම මහත්මය තුළු මේ පිංවතුන් නමින් මේ ජීවිතය පුරා තනන්ත සසර පුරාත් මේ පරලෝගගේ සියලු ඥාති ඉන්ට්‍රමේපිංගන් මෝදන් ෙත්වා සියලුමීගේ ඥාතියන්ගේ පරලොවජීවිත සුව පත්වෙත්වා සැපෝවත්වෙත්වා වහ වහා සසරදුකින් අත්මි දෙෙත්වා කියල සාදු කියන්නේන්න රැස්කරගන්නට එෙදුන සියලුූම්පු නිධර්මය අනමෝදන් කරම සුජීවත සිට්න සියලු පිංතුන්ට අද දවසේදී සදධර්මවර්ෂා සද්ධහම් දේශනාව සඳහා විකාශන දායකත්වේ දරු ඔස්ට්‍රේලියාව පදිංචි මහාචාර විල්ලෝරගේ රංජිත් පෙරේර මරිකාවේ පදිංචි මහාචාර විල්ලෝරගේ රත්නා පෙරේර පියසිරි පෙරේර ෛදචීත්‍රරංගනී වෛද්‍ය දීප්ති, රෝහිණ ය ද දරන තු මු රමනි බිරිය ඇතුළ සියලෝම දෙනනාට මේේ පින්ක් අනමෝදන් විත්වා. වගේ මදලවසේදී මේ ධර්මදේශනාවට සහ සම්බන්ධ ව සියලෝම දෙනනාටත් නන්න අරනු පකාර කළ සියලෝම දෙනාටත් ඉ යාාත හිතමිත්‍රා දිින් සියලූම් දෙ නාටත් ේ පින් අනමෝදන් වෙත්වා තුනරුවණේ අනන්ත ගුණානු භාවයෙන් දෙවියන්ගේ දේවානු භාවෙන් රැස් කරන පුුණ්්‍යානු භාවයෙන් මේ සියලූ පින්වතුන් නිදුක් වේවා නීරෝගි වේවා. සුව පත්වේවා චිර ජීවුණේ ලබත්වා කරන කියන යහපත් කටයතු රැකි රක්ෂා කටේතු දදු දරුවන්ගේ අධ්‍යාපනි කටයතු සරෝ ප්‍රකාරයම සාර්ථක වේවා මේ සීලුපින්වතුන්ටත් උතුම් චතුරාර් සති ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදාාවත්වා සා සාධ සාධ ස් කරගනට දුන සියලුවම් පොන ධර්මය අනමෝදධන් කරම්, හම වුණවාසි ලක්වාසිී ලෝවාස සේලුම් පින්ව ස්වාමීින් වහන්සේලාටත්ඒවගේ අනගාරිකාමෑණයන් වහන්සේලාටත් අනගාරික උපාසක දූපපුතුන්ටත් ශ්‍ර්ධා කාරෙ මන්ඩලේ සියලෝම දිනාටත් ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජිකයන්ටත් ධර්ම දේශ අස්ශ්‍රව එ කළ ඔබ සේරුම දි නාටත් මේපින් අනෝදන් වෙත්wa. නුරුවණ්‍ය අනන්ත ගුණාන භාවෙන් දෙවියන්ගේ දේවානු භාවෙන් රැස්කරන පුුණ්‍යාන භාවෙන් මේ සියලු පිංවතුන් නිදුක් වේවා නීරෝගිවේවා සුවපත්වේවා චිරජීවනය ලබත්වා කරනකේන යහපත් කටයතු රැකිරක්ෂා කටේතු සරු ප්‍රකාරයම සාර්ථක වේවා මේ සේලු පිින්ංවතුන්ටත් උතුම් චතුරාර් සති ධර්මය අවබෝධ කරගැනීම වාස්නාව උදාාවත්වාසාසාධසාදු ඇම දෙනටම තෙරුවන් සරනයි නම බදධය. පින ප හ ද ාන ෝදනාවන් සිදු කරම. මේ රැස් සියලම ො ධර්මයන් පින්නත් ස්වාමන් වහන්ස දස ද නේවා. පින්නත් ස්වාමින් වහන්සේ නිඳදක්ේවා නිරෝකිවේවා සුවපත්තේවා ගෞතම බුද්ධ සාසය තුළදීම උතුම චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබහදේ පිණස රැස්කලාව් සියලම පෝ ධර්මයන් හිතු කරවේ.සාධෝ, සාධෝ සාධ තින පිනුත ඩාරාධන කරනවා. පින්නත්ස්වාමින් වහන්සේට පරිෂ්කාරකයන් පූචා කරන්නට. නිවසේසිට මේ පින් කට යුත්තව ොටත් අනමෝදන් වන්නට පුළුවන්. අපි සාදුන අදදී ඒ පින් කටයුත්ත මෙලෙස අනුමෝදන් වෙමෝ. සාදු, සාධූ, සාදු. පිත්‍රර පට රාධනකනව ්‍රදධරපානයගේ ලක්කරු ගොඩ දියෝස්සේ දානයන්ත අග්‍රතම දානය ධර්මදානය සිදු කරන්නට. ඒගන විස්ත්‍රධනගන්න පුළුවන් බිදුවයි හතයකයි දෙේසේ තිස් දෙකයි. අසුවට අසුහත දුරකතනන්ගගේ බිද් හයකයි දේ තිස් දෙකයි. අසුුවටයි අසුූහත දුරතනන්ගේක් පිය පණ විඩැත්වට සෙහිපත් කරගෙන මෙලෙස සමුගන්නවා. හැම දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධය.